ලංකා විදුළි බලමණඩලය ප්‍රතිවයෝහගත කිරීමේ වැඩපිළි වල ේරෙහිව විදුළු සේවකයින් ඊයේ කොළඹදී විරෝධතාවයක් ආරභ කලා. එවන් පසුබිමක ලංකා විදුළුබලමණඩලේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලගු කරමින් විශේෂ චක්‍ර ේකයක්ද නිකුත් කරදිබෙනවා. ලංකා විදුළි බලමණඩලේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු, ආචාරය නරෙන්න්ද්‍රද සිල්වායි මෙම චක්‍ර ලේකය නිකුත් කරඇත්ති. මේ අතර සේවාවලට බාදා කරන හෝ ලබාදී ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයකුගේ වැඩතාහනම් කර, සුදුසු විනේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුළු පලාමාත්්‍යවරයා ලංකා විදුළු පළ මණඩලේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ ආරම්භ කල විරෝධතාවේ දෙවන දිනටත් අද පැවැත්වීමට නියමිත බවායි වාර්තා වන්නේ. සමාජ මාධ්‍යවෙත අදහස් ප්‍රකාශකිරීම වලක්වාලමින් විදුළි බල අමාත්‍යවරයා නිකුත් කරඇති නියෝගේයට එරහිව, විදුලි ෘතිය සමිති අද මානවහිමිකම් කොමිසම වෙත ගියා. ඒ නීතිඥවරුන්ගේද සහය ඇතිවයි. මෙ අතර නව විදුලි බල පනත ගෙනීම සම්බන්ධයෙන් ජේෂ් විදුල ඉංචිනේරු සඟභය බාධ්‍යහමුවක් කැඳවාති බුණ. ඉදිල පනත කියන මහිත ඉදිරිට යනවා ඒන පනත කිය ඇත්තටම ප්‍රතියෝහ ගත කරනයට අදාළව අපි කිව්වා මේ ප්‍රතියහ ගත කරන කරනනක රපට මතකඇදදි කන්ඩයිමක් විට ජේෂ් ලිකිවවා එදි කටද තමයි කෙරීග ියන්නේ. ඒ කෙරගෙන යනකොට හකුල අදනවා කියීපදන කකුල අදනවා රැ අද එලියටම ල්ල දෙන පනත හකුලාගන විතර හුලාගත්තම අපි කොහේ දන්නන්නේ මේක චුට්ටක්වත් වෙනස් කරගන්න බරුවවා තින් ඔහේ පල්ලන්න තමයි කැමට එතකොටනඒ අර බංකොලො දේශපාලය පවතින්නේ එහම මේ හැටි තුවාේ තිබ්බොත් තමයි තුවාේ කහකහාඒ හිඟමේ යදන්න පුළුවන් දෙගසම තුවාේ හොරගන්න විදිිය තමයි අපි කකිවේ සිමං යන්න බෑ අපිට මේ මේක ගොඩ දන්නඕන විදුරබල මණ්ඩලේ සේවකැන්ට සියලු දනට ට පි ප ්‍රශ් අතිබන වන. ප ශ මො රුතු තුනක ද ට පිර සිද්ද ව හැ ්‍රීගෙන ැදහත්වල අපි දන් සාධනය පිළිතුරු ඇවිල්ල තියනො අප විශවාසය නොිට එකක කරගන්න පුළුවන් කියලා. මෙය අතර රජය අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් අති විශේෂ ගැසට නිවේදනයක් නිකුත් කරති බෙනවා. එඒය අනුව විදුලිය ඉන්දන ගුවන්තොටු පළ සහ වරාය ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනවා.